වර්තමානයේ බත් ඇතීමට ලන්ච් සීට් භාවිතා කළත් අතීතයේ බත් ඇතුවේ කෙසෙල් කොළේ. කෙසෙල් කොළේ ඇතුව බත් කෑ ඕනම කෙනෙක් එහි රස දන්නවා. ඉතින් රස වගේම ගුණත් එසේමයි. කෙසෙල් කොළේ ගින්දරින් තවා උණු උණු බත් ඇතුව පසු කෙසෙල් කොළේ තිබෙන පෝෂණ ගුණයත් සුවඳ වගේම බත් සමග එකතු වෙනවා. ඉතින් කෙසෙල් කොළේ තිබෙන පෝෂණය මොන වගේද? අපි අද ඒ ගැන කතා කරමු. කෙසෙල් කුලේ එතු බත් කෑ ඕනෑම කෙනෙකුට එහි රස මතක් වන විටත් කටට කෙලවුණන්නේ අති විශේෂ රසයක් සහ සුවඳක් එහා මොසු වී ඇති නිසා. කෙසෙල් කුලේ තිබෙන බත් සමග මිශ්‍රවන පෝෂක කොටස් අතරේ ප්‍රතිඔක්සිකාරක වෙන පොලිපීනෝලික් සංයෝග විශේෂයෙන් සඳහන් කළ යුතුයි. මේ ප්‍රතිඔක්සිකාරක මගින් මුක්තකණ්ඩක නිෂේධනය කරන නිසා පිළිකා සෛල ඇතිවීම වළකිනවා. සම රැලි වැටි අවපෑ ගැනීමේ වයසට යාමේ ලක්ෂණ මතුවීම පමා වෙනවා. මීට අමතරව ඇල්සයිමර් වැනි ස්නායු ආබාධ ඇතිවීමත් වළක්වාගත හැකි. ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කිරීමටත් මෙය උදව්වක් වෙනවා. වෛරස රෝගවලින් වැළකීමට හැකියාව මේ නිසා ලැබෙනවා. ආමාශය සහ අන්ත්‍ර තුළ විසෙන අහිතකර බැක්ටීරියා විනාශ කිරීමේ හැකියාවක් කෙසෙල් කොළයේ බත් කෑමෙන් අපට ලැබෙනවා. ඉතින් කෙසෙල් පත්‍ර තම්බා පානය කරන ආයුර්වේද ප්‍රතිකාර ක්‍රමයක්ද අපට හමු වෙනවා. මේ මගින් රෝග බොහොමයකට ප්‍රතිකාර කරනවා. උණ රෝගවලට ප්‍රතිකාරයක් ලෙස මේ ආයුර්වේදයේ යොදා ගන්නවා. අතිසාර රෝගයේදී කෙසෙල් කොළ තම්බා කසායයක් ලෙස පාවිච්චි කරනවා. තවද සමේ රෝග සඳහා ආයුර්වේදයේදී කෙසෙල් කොළ භාවිත කරනවා. සමේ විවිධ තුවාල සඳහා කෙසෙල් කොළ අමරා එම ස්ථානයේ තබා වැලීම සිදු කරනවා. ඒ වගේම කෙසෙල් පත්‍ර මෙදිකා යුෂයගෙන හිස මත තැවරීමෙන් හිසුරි ඉවත් වෙන අතර කිසකෙස්වල ස්වභාවික වර්ණයේ ආරක්ෂා වෙනවා. ආයුර්වේද ස්පා සත්කාරවලදී කෙසෙල් පත්‍ර අමර ආලේප කිරීම හෝ කෙසෙල් පත්‍ර තම්බා සමමත වෙලීමෙන් ශරීර බර අඩු කිරීම කරනවා. මේ සත්කාරවලින් අනතුරුව කෙසෙල් කොළ තම්බා ඉඟුරු සමග තේ ලෙස පානය කිරීම කරනවා. ඉතින් තවත් වීඩියෝකින් නැවත හමුවන තෙක් අපි ඔබෙන් සමුගන්නටයි මේ සූදානම් වෙන්නේ. ඔබට සුබ දවසක්. අපගේ හතර වටින් YouTube channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe click කරන්න. මේ කුඩා සීනුව ක්ලික් කිරීමෙන් අපගේ නවතම වීඩියෝ අප්ලෝඩ් කළ සැනින් දැනගන්න පුළුවන්.